අද ඇත්තටම මේ මාධ්‍ය සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මැති අද නිර්මාණ වෙලා තියෙන තත්ත්වයන් පිළිබඳ කරුණු කීපයක් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න. පළවෙනි කාරණාව තමයි සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පරිපූර්ණක ඇස්තමේන්තු නැත්නම් අයවැයට සංශෝධනයක් ඉදිරිපත් කළා ජනාධිපතිවරයා විසින්. එදා තමයි අපි මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වේ ජනාධිපතිවරයා සැරසෙන්නේ පළාත් පාලන මැතිවරණය කල් දාන්න කියලා. මොකද මේ යෝජනාවෙන් එතුමා පළාත් පාලන ආයතන 44ක් එකට එකතු කළා පළාත් පාලන ආයතන 22ක් බවට පත්කරන යෝජනාවක් ගෙනාවා. දැන් ඒක අනුමත වුණා. දැන් පැහැදිලි වෙනවා ඊයේ රජය විසින් පත් කරනවා නව සීමා නිර්ණය කොමිසමක් පළාත් පාලන මැතිවරණයට අදාළව. දැන් මේ නව සීමා නිර්ණය කොමිසමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ මැතිවරණයේ පවත්වන එක තියෙද්දී මැතිවරණය කල් දාන්න ඕනි කරන නීත්‍යානුකූල වපසරිය තමයි මේ නිර්මාණය කරමින් ඉන්නේ. ඒ නිසා අපි රජයට බල කර සිටින්න අවශ්‍ය වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කරන සියලු දෙනාටම මේ මැතිවරණයක් ලබා ගැනීම කියන කාරණාවට මීට වඩා සක්‍රීයව දායක වෙන්න අනාගතයේදී සිදුවේවි. මැතිවරණ සිටියම ඇකිලීමේ පළමු පියවර තමයි මේ තියමින් ඉන්නේ. ඒ නිසා පළාත් පාලන මැතිවරණය හෝ එහෙම නැත්නම් පළාත් සභා මැතිවරණය කියන දෙකෙන් එකක්වත් නුදුරු අනාගතයේදී පැමිණීමේ හැකියාවක් නැති බව තමයි මේ ඔප්පු වෙමින් තියෙන්නේ. ජනතාවට බය, ජනතා මතයට ගරු නොකරන රජයක්පත් වුණාම ඕක තමයි. අද පාර්ලිමේන්තුවේ හෝ එහෙම නැත්නම් මේ පිළිබඳව හඬනගෙන කණ්ඩායම් බලාපොරොත්තු වුණාට මැතිවරණයක් තියයි කියලා සියලු කටයුතු සිද්ධ වෙන්නේ මැතිවරණයක් නොතියන තැනට කියන එක අපි පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒ නිසා අපිට මැතිවරණයක් දිනා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන කණ්ඩායම් විදියට ඉදිරියේදී කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ රජයේ කොහාටද ගමන් කරමින් ඉන්නේ? මැතිවරණ පවත්වන්නේ නැතුව රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න සහ කොහොම හරි බලේ රැඳී සිටමින් මේ ක්‍රියාවලියේ නිරත වෙලා තමන්ගේ බඩගෝස්තරවාදී රැකගෙන ආරක්ෂා කරගෙන යෑමේ ක්‍රියාවලියක තමයි නිරත වෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි බලන්න බදු සංශෝධන. අපි දන්නවා බදු අවශ්‍යයි රජේ පවත්වාගෙන යන්න. ඒක ඇත්ත. අපි ඒකට අභියෝග කරන්නේ නැහැ. හැබැයි කාටද බදු පනවලා තියෙන්නේ? කෝටි ගණන් වල, බිලියන ගණන් වල බදු ගෙවන්න නැතුව ඉන්න ව්‍යාපාරිකයන්ගෙන්, තැනැත්තන්ගෙන්, ජාවාරම් කරන අයගෙන් බදු අය කිරීම වෙනුවට සාමාන්‍ය ජනතාවට බදු පනවලා තියෙනවා. අපි දන්නවා මේ පනවලා තියෙන අලුත් බදු පනතේ පනත අනුව මාසික ආදායම රුපියල් ලක්ෂයක් හෝ ඊට වඩා වැඩි වෙනවා නම් පළවෙනි ලක්ෂය නිදහස්, ලක්ෂයෙන් පස්සේ එන ආදායමට බදු ගෙවන්න වෙලා තියෙනවා. අපි ගමුකෝ කුඩා තේවතු හිමියෙක්. දැන් මම නියෝජනය කරන දිස්ත්‍රික්කය ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කයේ 20% ජනගහනය ජීවත් වෙන්නේ තේ වගාවෙන්, රබර් වගාවෙන්, කුරුදු වගාවෙන්, ගම්මිරිස් වගාවෙන්. මේ ඕනෑම වගාකරුවෙක් තමන්ගේ මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවපු ගමන්ම පළවෙනි 2,50,000ට 106ක බද්දක් ගෙවන්න වෙනවා. දෙවෙනි 2,50,000ට 112ක බද්දක් ගෙවන්න වෙනවා. තුන්වෙනි 2,50,000ට 118ක බද්දක් ගෙවන්න ඕනේ. හතරවෙනි 2,50,000ට 124ක බද්දක්. ඊළඟට 130ක් ගෙවලා ඉතුරු ටිකට 136 ගානේ ගෙවන්න ඕන. අපි හිතමු තේ අක්කරයක් තියෙන කෙනෙකුට නැත්තම් තේ අක්කර දෙකකින් පුජ්‍යලයක් කිලෝ 1000ක ආදායමක් ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝ එකකට මේ කාලේ රුපියල් 250ක් හම්බ වෙනවා. එතකොට බලන්න එයාට ගෙවන්න සිද්ධ වෙන බද්ද කීයක්ද කියලා. මේ අහිංසක මිනිස්සුන්ට බදු ගහලාද මේ රජේ පවත්වාගෙන යන්න හදන්නේ? ඇයි වෙන විකල්ප නැද්ද? ඒ වගේම තමයි අපිට පේනවා අද මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය ලංකාවේ ආර්ථිකයට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි. නව ලිබරල්වාදී ආර්ථික චින්තනයේ දිගුවක් විදිහට තමයි අද මේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ. අපි දැක්කා දැන් 2017 දී බදු සංශෝධන කළා. රජය මේකට අනුග්‍රහය දැක්වුවා. හැබැයි ජනතාව ඒ බදු ප්‍රතිපත්ති ගෙනාපු රජය ගෙදර යවන්න කටයුතු කළා 2019. ඒ බදු ප්‍රතිපත්ති ගෙනාපු සංශෝධන සකස් කරපු නිලධාරි පැලැන්තියක් ගියා. 2019 රජයක් ආවා. බදු ප්‍රතිපත්ති සංශෝධනය කළා. රුපියල් බිලියන 800,000ක බදු නැති කරගත්තා. ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ වෙනකොට හිටපු විධායක ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය ගෙදර යන්න සිද්ධ වුණා. අලුත් ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත් වෙලා අද අලුත් බදු සංශෝධන ටිකක් ගෙනහැල්ලා තියෙනවා. අපි එදා ගෙනාපු මේ බදු සංශෝධන වලට අපි කිව්වා ආර්ථික ඝාතක කණ්ඩායම ගෙනාපු බදු සංශෝධන කියලා. එතකොට මේ මහ බැංකු අධිපතිවරු දෙන්නේ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා ගෙදර යවුවා ජනතාවගේ විරෝධතාවය අනුව. ඒකට වන්දියක් විදියට හිටපු රාජ්‍ය නායකින්ටත් යන්න වුණා. ඇයි ඒ අර නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය නිලධාරීන් මුදල් ප්‍රතිපත්තිය තුලයි අයවැය ප්‍රතිපත්තිය තුලයි ක්‍රියාත්මක කළා. දේශපාලන අධිකාරිය ඇස්කන් පියාගෙන ඒගොල්ලන්ට ඕනි දේවල් කරන්න ඉඩ දීලා නිකා හිටියා. අද වෙන්නේත් ඒක. අපි අහනවා රජයෙන් මේ ක්‍රියාත්මක වෙන්නේ ආර්ථික ඝාතනයේ දෙවෙනි කණ්ඩායමද කියලා. ඇයි අපි එහෙම කියන්නේ? සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු ගහනවා, අපනයන කරුට බදු ගහනවා, ආනයන ආදේශන කර්මාන්ත වලට බදු ගහනවා, IT ශේත්‍රයට බදු ගහනවා. දැන් අපි IT ශේත්‍රයේ වර්ෂයකට ඩොලර් බිලියන 2ක විතර ආදායමක් ගන්නවා. මේ කියන බදු සංශෝධන වලින් පස්සේ ඩොලර් මිලියන 150කට 200කට මේ IT ශේත්‍රයේ එන ආදායම සීමා වෙනවා. මෙහෙම ගත්තම කොහොමද මේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ? ඒ නිසා තමයි අපි ප්‍රශ්න කරන්නේ මේ නව ලිබරල්වාදී ආර්ථික චින්තනයෙන් එළියට ආපු ආර්ථික විද්‍යාඥයෝ හා නිලධාරී කණ්ඩායම එක්ක මේ රජයේ කටයුතු නොකළොත් අපි ගමන් කරමින් ඉන්නේ කබලෙන් ලිපට. දැන් මහ බැංකු අධිපතිවරයා ආවා. හાર્ඩ් ඩිෆෝල්ට් එකකට අනේක නතර කරන්න ණය ගෙවන්නේ නැහැ කියලා තීරණයකට ප්‍රකාශයකටපත් කළා. ලොකු ආර්ථික ක්‍රියාකාරකම් ගණනාවක් මුදල් ප්‍රතිපත්ති තුල වෙනස් කළා. මූල්‍ය ප්‍රතිපත්ති තුල අලුත් ප්‍රතිපත්ති හඳුන්වලා දුන්නා. අයවැය ප්‍රතිපත්ති තුල හඳුන්ලා දුන්න යම් ප්‍රතිපත්ති. මොකද්ද ප්‍රතිඵලය? ඊයේ වෙනකොට අපේ රේටින් වල ලංකාව CC වල ඉඳලා D වලට තව දුරටත් පහළ දාලා තියෙනවා. ලෝක ආර්ථික වල රේටින් වල. ඉතින් එහෙමනම් කොහොමද මේ කරන ආර්ථික ප්‍රතිපත්ති වල රටට හම්බ වෙලා තියෙන ප්‍රගතිය? දැන් මිනිස්සු හිතාගෙන ඉන්නවා තෙල් ටිකක් හම්බ වෙනවා, පොහොර ටිකක් හම්බ වෙනවා, බෙහෙත් ටිකක් හම්බ වෙනවා, පෝලිං අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ රට ස්ථාවර වෙලා කියලා. රට ස්ථාවර වෙලා නැහැ. ණය ගෙවන්නේ නැහැ 7/5ක්වත්, පොලිය ගෙවන්නේ නැහැ 7/5ක්වත්. ඒ නොගෙවන ණයවල සහ නොගෙවන පොලියේ ඩොලර් ටික එකතු කරලා අපිට මේ තෙල් පොර බෙහෙත් ටික දීලා අපි මේ తాවකාලිකව සන්තරපණය කරලා තියෙනවා. මේක తాවකාලික සන්තරපණයක්. මේ අපාය ඉන්ටර්වල් එකේ අපි ඉන්නේ. මේ ඉන්ටර්වල් එක ඉවර වෙනකොට අපිපත් වෙන තත්ත්වය පිළිබඳව අපි කාටවත් හිතා ගන්න හම්බු වෙන්නේ නැහැ. මේක රටේ ජනතාව දැනගන්න ඕනි. මෙතෙන්ට ඇදගෙන යන මූල්‍ය ප්‍රතිපත්තියක් මහ බැංකුව ක්‍රියාත්මක කරනවා. අද මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය හරහා රටේ සියලුම වාණිජ බැංකු වලට දැනුම් දීලා තිනවා සුළු හා මධ්‍ය පරිමාණ කිසිම ව්‍යාපාරයකට 7/5ක් ණය දෙන්න එපා කියලා. කොහොමද එතකොට නිෂ්පාදන බිහි වෙන්නේ? කොහොමද අපනයනය වැඩි වෙන්නේ? කොහොමද ඩොලර් ආදාය උත්පාදනය වෙන්නේ? කොහොමද 53% වෙච්චි පුජ්‍යලිකාංශේ රැකියා දීලා තිනා ඒක රැකියා ටික ආරක්ෂා කරන්නේ? ඒව පිළිබඳව තක්සේරුවක් මේ මහ බැංකුවේ හෝ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට අවශ්‍යතාවයක් නැහැ. ඒ අය නව ලිබරල්වාදී චින්තනය තවදුරටත් ක්‍රියාත්මක කරමින් අර 77 ඉඳලා ආපු විවෘත ආර්ථික ක්‍රමය ආරක්ෂා කරගෙන මේ කියන ජාත්‍යන්තර සංවිධාන හා බලවේග වල ඒජන්තයින් විදිහට කටයුතු කරමින් ඉන්නවා. ඉතින් අපි මේක හෙලා දකින්න විතරක් නෙමෙයි. තව මාසෙකින්, තව දෙකකින්, නැත්නම් මාස 3කින් මේ දැන් කලින් හිටපු ආර්ථික ඝාතක නිලධාරී කණ්ඩායමක් ගැන කතා කරනවා වගේම දැන් බලන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික අපරාධ පිළිබඳව චෝදනා නගලා තියෙනවා. මහ බැංකු අධිපතිවරයාට හිටපු ජනාධිපති ලේකම්වරයාට, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට හා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු නිලධාරී කණ්ඩායමටයි රාජ්‍ය නායකත්වයටයි. ඒ වගේම චෝදනා නගන්න වෙනවා මේ ඉන්න කණ්ඩායමටත් තව මාස 6කින්, තව අවුරුද්දකින් මේ නිවැරදි මාවතට මේ ආර්ථික ප්‍රතිපත්තිය පරිවර්තනය කර නොගත්තොත්. ඒ නිසා ජාතිකවාදී, වාමවාදී ආර්ථිකය පිළිබඳව උනන්දුවක් දක්වන විශේෂඥයන් මේ පිළිබඳව අවධානයක් යොමු කරන්න ඕනි කියන එක අපි ප්‍රකාශ කරන්න අවශ්‍යයි.